සුබ මධ්‍යහනක් ITN මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම පබසරි වලේබඩ අවදානිය දවසේ උණුසුම් පුවත් සිරස්තල වෙත කොළඹ අහස ගැන බියවිය යුතු නැහැ හැබැයි මේක බියවිය යුතු කාරණාවක් නෙවෙයි අකුරේකුට හමුදා මුලස්ථානය විවෘතයි ඉදිරි වසර පහ තුළ දුප්පත්කම නැති කරන බවට සජිත්ගෙන් ප්‍රකාශයක් අමරිකා ජනපතිට නිව්යෝක් අධිකරණයෙන් තඩ මින්නේරිය නගරයේ නව බස් නැවතුම්පල විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘති යටතේ මින්නේරිය නව බස් නැවතුම්පල ඉදිකර තිබෙන්නේ රුපියල් මිලියන 25ක මුදලක් ඒ සඳහා වැය කර තිබෙනවා කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්න බස් රථ සඳහා ප්‍රධාන නැවතුම් ස්ථානයක් වන මෙල් සියලු පහසුකම් වලින් සමන්විතයි කොළඹ නගරයේ ආශ්‍රිත ප්‍රදේශවල පවතින දූවිලි සහිත තත්ත්වය පිළිබඳ බිය විය යුතු නැති බව අපදා කල්පනා කරන මධ්‍යස්ථානයේ සහ මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කෙරුණා. පහුගිය දවස් දෙක තුළදී අපි යම් ආකාරයක නිරීක්ෂණය කරා කිසියම් ආකාරයක යම් බලාකුළු සහිත තත්ත්වයක් පවතිනවා දූවිලි සහිත කියලා. මේ යම් කිසි තත්ත්වයක් තිබිලා මේ වෙනකොට ඒ කිසියම් ආකාරයේ අඩුවීමක් දක්න ලැබෙනවා. ඒ වගේම දැනට පුරෝකථනය කරනවා ඒ අඩුවීමක 13 වෙනිදා වෙනකොට යම් කිසියකට තවත් පුංචි වැඩිවීම සිද්ධ වීමේ හැකියාවක් තියෙනවායි කියලා. හැබැයි මේක බිය යුතු කාරණාවක් නෙවෙයි. මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න හේතුව කියන එකට සමකයා ආසන්නයේ තියෙන රටවල් වල මේ තමයි හසල ඇතිවෙච්ච තත්ත්වයක්. ඒත් එක්කම සමහර රට මේක තියෙන ප්‍රාදේශීය සහ අපේ තියෙන ශුද්‍ර කාලගුණ තත්ත්ව නිසා තත්ත්ව ටිකක් වැඩි දුණ වෙන්න පුළුවන්. ඒත් එක්කම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීලා තියෙනවා නැමත් මේ වගේ තත්ත්වයක් යම් ප්‍රමාණයක වැඩිවීමක් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ වෙලාවේදී මේ කලබල වෙන්න හො බය වෙන්න දෙයක් නැහැ. නමුත් මේ වගේ තත්ත්වකදී ගන්න ඕන සාමාන්‍ය ක්‍රියාමාර්ග තියෙනවා. මේ ගැටලු ගත්තාම ගැටලු ප්‍රධානම ඇති වෙන්නේ ශ්වසන පද්ධතිය ආසන්න. මේ වගේ අවස්ථාවක මුඛ වැස්මක් නැත්නම් මාස්ක් එකක් භාවිතා කිරීම සුදුසු වෙනවා. ඒ වගේමයි අපි තවදුරටත් පරිසරයේ හානියට ලක් නොකිරීම ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන් නැත්නම් දුම්ම නැගෙන අන්දමේ ක්‍රියාකාරකම් වල නොදෙදීම ඉතා වැදගත් වෙනවා. මොකද පරිසරයට විශේෂයෙන් දූවිලි සහ දුම් එකතු වීම තමයි මේ තත්ත්වයට මූලික වෙන්නේ නිසා. ඉදිරි වසර පහ තුලදී මෙරට දුප්පත්කම මුළු මොනින්ම තුරන් කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ජනහමු කිහිපයකට එක් වෙමින් එම මහතා මේ බව කියා සිටියා. සත්කම වපුරා දූවිලි පොළොවෙත් ජීවය පතුරා මිනිසත් පවුරක් සබැඳි රට රැකුණා මිත්‍රුනි මේ රටේ දුප්පත්කම තිරසරව අවසන් කරන්නට නම් අපිට අවශ්‍ය වෙනවා ඉලක්කගත තවත් ලොකු හයියක් හැමදාමත්ම දුප්පත්කම ගැන කතා කර කර ඉඳලා හරියන්නේ නැහැ මේ දුප්පත්කමට පිළිමක් යොදන්නට ඕන දුප්පත්කමේ තෙරපිලා සිටින ජනතාව දුප්පත්කමෙන් මුදවන්නට ඕන ඒ නිසා හබරාදුව මැතිවරණ කොට්ටාසේ ඉමදූවෙත් හබරාදුවෙත් ජනතාවට වැඩගත් පණිවිඩයක් දෙන්නට ඕන සමෘද්ධි වැඩසටහන ශක්තිමත් ව ඉදිරියට කරගෙන යනවා සේම කෙටි කාලයක් තුළ දුප්පත්කම තුරන් කිරීම දෙසා අලුතෙන්ම රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ජනසවි වැඩසටහනත් අපි ආරම්භ කරනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා නව තාක්ෂණයේ ඩිජිටල් තාක්ෂණයේ නැනෝ තාක්ෂණයේ ජීව තාක්ෂණයේ පරිගණක විද්‍යාව ඉංග්‍රීසි භාෂා ප්‍රගුණ කිරීම ජාත්‍යන්තර මට්ටමේ අපේ යෝන් පරපුරට නොමිලේ ඉගැන්වීම හබරාදුවෙත් ඉමදූවෙත් වෙනමම විද්‍යාල දෙකකින් ඉෂ්ට කරනවා. ඒ විද්‍යාලවලින් සමත් වෙන දුවා දරුවන් ඩිජිටල් තාක්ෂණයේ පෙරමග ගමන් කරුවට බවට පත් වෙලා ඩිජිටල් ශාස්ත්‍රයේ අලුත් ව්‍යාපාර පටන් ගන්නට ෘචිකත්වයක් දක්වනකොට අර තාක්ෂණ උද්‍යානයේ භූමියෙන් ඒ ව්‍යාපාර ආරම්භ කරන්න ඉඩම් ටික ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි තමන්ගේ ඩිජිටල් තාක්ෂණ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූලික ප්‍රාග්ධනයක් රජයේ මැදිහත්වීමෙන්
අපි ලබා දෙනවා. මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ තවත් ජනහමුවක් අකුරැස්ස නගරයේදී පැවැතුණා. ඊටද විශාල පිරිසක් එක්ව සිටියා. රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා. මේ හිතාදර මිත්‍රවරුනි, අකුරැස්ස බල ප්‍රදේශයේ යොවුන් පරපුර වෙනුවෙන් අපි නව තාක්ෂණ විද්‍යාල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් ආරම්භ කරනවා. විශේෂයෙන්ම මේ නව තාක්ෂණ විද්‍යාල හරහා නවීන තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, ජීව තාක්ෂණය, නැනෝ තාක්ෂණය, ඒ වගේම ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ජාත්‍යන්තර මට්ටමේ ඒ ඉගැන්වීම් කටයුතු නොමිලේ තරුණ පරපුරට ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම ඍජු විදේශීය ආයෝජන පිටරටින් ලංකාවට ගෙනවිලා අනිවාර්යෙන්ම අකුරැස්ස බල ප්‍රදේශයේ මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තුනේම අපි අනිවාර්යෙන්ම කර්මාන්ත පුරවරවල් තුනක් ආරම්භ කරලා මේ ප්‍රදේශයේ දසදහස් ගණනින් යොවුන් පරපුරට රැකී රක්ෂා ටික ලබා දෙනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඉදිරි දින දෙක තුන තුල තමුන්නාන්සේලාගේ බල ප්‍රදේශයේ මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගරු බුද්ධික පතිරණ මැතිතුමාගේ නායකත්වෙන් ඔබතුමන්ලට ලැබෙයි. මේක හොඳින් කියවලා බලන්න. 25 වසරක දේශපාලන අත්දැකීම් තුල මේ රටේ පොඩි මිනිහ වෙනුවෙන් මම නිර්මාණය කරපු අදහස් සියල්ලක්ම මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙනවා. අකුරැස්ස මැතිවරණ කොට්ටාසේ තමුන්නාන්සේලා සීලු දෙනාම 16 වෙනිදාට මේ රටේ පුංචි මිනිහගේ යුගය නිර්මාණය කරනකොට, හංසයා දිනවනකොට, සජිත් ප්‍රේමදාස දිනවනකොට මම ඔබතුමන්ලාට පොරොන්දු වෙනවා අකුරැස්ස කොට්ටාසේ ග්‍රාම සේවා වසම් 103ම කුඩා ගම්මාන 324ම අපේ ජීවත්වන සෑම සීලු දෙනාගේම අනාගත වගකීම මම අනිවාර්යෙන්ම බාර ගන්නවා කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරමි. වත්මන් ආණ්ඩුව යටතේ ජීවන වියදම ඉහළ ගොස් ඇති බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කිරීමෙන් ඔහුගේ ගණන් නොදන්නාකම පැහැදිලි වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බොරැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. ගෝඨාභය රාජපක්ෂ කියනවා මේ ජීවන වියදම වැඩිලු. ගෝඨාභය රාජපක්ෂයි මහින්ද රාජපක්ෂ හිටපු කාලේ 2015 පෙට්‍රල් ලීටරයක් රුපියල් 162යි. හොඳට අඩුවට දුන්නා නේද? දැන් තමයි 137 කරේ. ගණන් දන්නේ. ඩීසල් ලීටරයක් හොඳට දුන්නා නේ 218. ඊට වඩා අඩු කරන්න බැරි වුණානේ. දැන් 104යි. ඔව්. භූමි තෙල් ලීටරේ එදා 110යි. හොඳට ජීවන මිල අඩු කරලා දුන්නා නේ. ඒත් අපි ඇවිල්ලා 90 කරන එක ජීවන මිල වැඩි කරන එකක්ද? කිරිපිටි එදා 410ටනේ දුන්නේ. අද 345යි. මේ අද ජීවන වියදම අඩු කරනවා කියන්නේ කුඩා දරුවගෙන් හම්බ කරපු ගෝඨාභය රාජපක්ෂනේ. ජීවන වියදම අඩු කරනවා කිව්වේ ජීවන වියදම වැඩිම කරපු රාජපක්ෂ. ඉතින් මීට වඩා මට කියන්න දෙයක් නැහැ. මට කියන්න තියෙන්නේ ප්‍රේමදාස මහත්තයා පුතා තමයි දැන් ඉන්නේ අපේ ජනාධිපති අපේක්ෂක හැටියට. ඒ නිසා සජිත් ප්‍රේමදාස ජනාධිපති කරවන්න 16 වෙනිදා ගිහින් හංසයා ළඟින් කතින ගහන්න. ආරක්ෂක ලේකම්, නාගරික සංවර්ධන ලේකම් සහ හමුදා නිලධාරියෙකු ලෙස තමන්ට බහර දුන් රාජකාරිය සම්පූර්ණයෙන්ම ඉටු කළ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. තමන් ජනාධිපති වූ විට යලි ත්‍රස්තවාදයට හිස එසවීමට ඉඩ නොදෙන බව එම මහතා අවධාරණය කරනවා. අටදය සදාම විත කරන්නට දුර දැක්මෙන් සිතන ඊසක නැති යුගයක් මවා නැවුම් හැකක් කෙනේනා වෙනකෙකු නැති ඔබ හැරාපේ අනාගතේ සදාන. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනතාව ආමන්ත්‍රණය කරන ජනරැලි මාලාවේ තවත් ජනහමුවක් පැවැතුණේ කෑගල්ල නගරයේදී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කනක හේරත්, තාරක බාලසූරිය යන මහතුරුන් මෙම ජනරැලිය සංවිධානය කර තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියා. රටක බුද්ධි අංශය ඉතාමත්ම වැදගත්. ත්‍රිවිධ හමුදා බුද්ධි අංශ විශාල රාජකාරියක් කළා.
ත්‍රස්ත විමර්ශන කොට්ටාසය වගේම අපරාධ මර්ශන කොට්ටාසය එදා අපි පාවිච්චි කරේ මේ රටේ ත්‍රස්තවාදය මේ රටේ පාතාලය කුඩුකාරයන් ඒගොල්ලෝ අල්ලන්න දඬුවම් කරන්න පාලනය කරන්න එදා අපි ඒ ආයතන කිසිවිටකත් දේශපාලඥයන් පිටිපස හඹා ගියේ නැහැ අපි ජයග්‍රහණයෙන් පසුව අදන රජයක් යටතේ මේ රටේ නැවත ත්‍රස්තවාදයකට හිස ඔසවන්න දෙන්නේ නැtei කියන එක තමුන්නාන්සලාට මම සාතික වෙනවා මේ රටේ ආරක්ෂාව වේවා සංවර්ධනය වේවා අපි පැහැදිලි දැක්මක් තමුන්නාන්සලාට ඉදිරිපත් කළ තියෙන ප්‍රායෝගික දැක්මක් තමුන්නාන්සලා දන්නවා අපි අභියෝග බාරගෙන අභියෝග ජයගත්ත අය මට බාර දුන්නු සෑම වගකීමක්ම මම 100% ඉටු කළා ආරක්ෂක ලේකම්වරයා හැටියට ඒ වගේම නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා හැටියට අවුරුදු 20ක් හමුදාවේ හමුදා නිලධාරියෙක් වශයෙන් මගේ යුතුයකම රට වෙනුවෙන් මම ඉටු කළා තියෙනවා මට බාර දෙන අභියෝගය මම ජය ගන්නවා රට හදන ජාතික ප්‍රතිපත්ති ඇත්තේ අන් කිසිවෙක් ළඟ නොව ජාතික ජනබලවේගයේ සතුව බව හි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජනබලවේගයේ සංවිධානය කළ ජනමුවක් අමතමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා. ඒ මහතාගේ ජනාධිපතිවරණ ජය තහවුරු කිරීමේ මෙම ජනමුව පැවැත්වුණේ අම්බලන්තොට ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු ජනතා නියෝජිතින්ද මෙම ජනමුවට සහභාගී වුණා. මේ විනාශයම පෙරට කොට ගන්නම් මේ 71 වසරක් පැරණි දේශපාලන කඳුළු දෙකෙන් තීරණාත්මක ලෙස අපි වෙනස් වෙනවා මම ඔබට ආරාධනා කරනවා නොවැම්බර් මාසේ 16 වෙනිදා ඔබ සියලු දෙනාට කියලා මේ පළව නිවැරදි තීරණයක් ගන්න හැම කෙනාම අධිෂ්ඨාන ශීලීව අපි ජයග්‍රහණය කරනවා කියලා තීන්දුවක් ගත්තා ඔබ ධෛර්යවන්ත මැදියතු අපේ රට නව අපේක්ෂාවක් සහිතව පාලනය කරන ගත හැකි නොවැම්බර් මාසේ 16 වෙනිදා ජාතික ආරක්ෂාවේදී ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සිදුකරන කාර්ය පැසසුමට ලක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පළවත්ත අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළා. යුද නාවික සහ ගුවන්යන ත්‍රිවිධ හමුදා මූලස්ථාන සහ ආරක්ෂක අමාත්‍යාංශයේ එකම ස්ථානයක ස්ථානගත කිරීමේ අරමුණින් පළවත්ත අකුරේගොඩ අක්කර 77ක භූමි භාගයක මෙම ඉදිකිරීම ආරම්භ කෙරුණේ 2011 වසරේදී. මේ සඳහා ඇස්තිමින්දු කළ මුදල රුපියල් බිලියන 53.3ක්. ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වූ විශාලතම ගොඩනැගිලි ව්‍යාපෘතිය මෙයයි. අතිනවීන තාක්ෂණික පහසුකම් වලින් සමන්විතමය නවීන තාක්ෂණික ආරක්ෂක ක්‍රමවේදයන්ගෙන්ද සන්නද්ධයි. සේනාධි නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද විවෘත කළේ මෙම සංකීර්ණයේ පළමු අදියර ලෙස වැඩනිම කළ යුද හමුදා මූලස්ථානයේ සහ කාර්යාලය සංකීර්ණයයි. ඒ අනුව යුද හමුදා මූලස්ථානයට අයත් දැනට දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇති ප්‍රධාන කාර්යාල කඩිනමින් මෙම සංකීර්ණය තුළ ස්ථාපිත කරනු ඇති. නිලධාරින් විත සේවා විමානයේ සහ සිවිල් කාර්ය මණ්ඩලයට සේවා පදක්කම් පිරිනිමීමද ජනාධිපතිතුමා මෙහිදී සිදු කළා. අනතුරුව ජනාධිපතිතුමා විත සමරුතිල්නයක් පිළිගැන්වීම සිදුකරුණේ යුද හමුදාපතිවරයා අතින්. රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපතිතුමා රටේ ආර්ථික සංවර්ධනය සහ භෞතික සම්පත් සංවර්ධනයේදී ත්‍රිවිධ හමුදාව විශිෂ්ට මෙහෙවරක් සිදුකරන බව පෙන්වා දුන්නා. යුද හමුදා මූලස්ථානයේ තිබූ ගාලු මුවදොර හෝටල් සංකීර්ණයක් සඳහා ලබා ගැනීම නිසා ඉඩම් ප්‍රමාණය යුද හමුදා මූලස්ථානය ඉන් ඉවත් කිරීමට සිදු වුණා. පසුගිය වසර 7-8ක් යුද හමුදාව මා දන්නා පරිදි රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ගොඩනැගිලි රාශියක එක් එක් අංශ පවත්වාගෙන ගියා. ඒ අනුව යුද හමුදාවේ මූලස්ථානයේ තිබූ ඒකක අංශ වෙනත් ස්ථාන කීපයකට ගෙන යාමට සිදු වූ නිසා රජයට මාසිකව ගෙවන්නට සිදු වූ කුලිය පමණක් මිලියන් 42කට වැඩි. පැරණි සැලසුම් වෙනස් කරලා නව සංවර්ධන සැලසුම් සමග නාගරික සංවර්ධනය සඳහා කොළඹ නගරයේ කළ යුතු වෙනස්කම් කාලානුරූපව කිරීමට සිදු වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි පැරණි යුද හමුදා මූලස්ථානය තිබූ ස්ථානයෙන් ඉවත් කිරීමට සිදු වුණේ.
ඒ සැලසුම් වල තිබෙන පසුබිම වගේම ත්‍රිවිධ හමුදාවට වඩා පහසුකම් සහිත අද තිබෙන නව අධි තාක්ෂණික උපකරණ සමග ඒ වගේම පරිපාලනය සහ කළමනාකරණයේදී භාවිතා වන නව තාක්ෂණික උපකරණ සමග පරිපාලනය කළමනාකරණයේ කාර්යාල කටයුතු පවත්වාගෙන යෑමට සියලු පහසුකම් සහිත ගොඩනැගිලි මූලස්ථාන අවශ්‍ය වුණා. ඒ නිසා තමයි මෙවැනි අංග සම්පූර්ණ මූලස්ථානයක් යම් කාලයක් ගත වුණත් ඉදිකිරීමට අවශ්‍ය වුණේ. අද රටේ ආර්ථික සංවර්ධනය භෞතික සම්පත් සංවර්ධනය තුළ ත්‍රිවිධ හමුදාව සිය ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ ඉතාමත්ම විශිෂ්ට මෙහෙවරක් ඉටු කරනු ලබනවා. ජාතික ආරක්ෂාව සහ කලාපීය ආරක්ෂාව කියන ප්‍රශ්නයේදීත් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය උද්‍යංශ මේ සඳහා කරන කැපකිරීම් අපි ඉතාමත් අගය කළ යුතු වෙනවා. අපි කවුරුත් කනගාටු වෙන සිද්ධියක් තමයි පසුගිය අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය. නමුත් අපි කාටත් අගෞරවයක් ඇති කරමින් දෙතුන් දෙනෙක් අතින් සිදු බරපතල වැරැද්දක් ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නාර්ථයක් ඇති කරනු ලැබුවා. පැහැදිලිවම ඔබ අප කවුරුත් දන්නවා ඒ සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමට තිබුණු දෙයක්. ඒ වෙච්ච ව්‍යසනය අපි අදත් ඒ ගැන දැඩි ලෙස කනගාටු වෙනවා. විශේෂයෙන්ම අපේ ආරක්ෂක අංශවලට නිසි පරිදි ඒ තොරතුරු ලබා දීලා අවශ්‍ය සංවිධාන කටයුතු කෙරුණා නම් ඒ සම්පූර්ණයෙන් වළක්ව ගන්නට පුළුවන්කම තිබුණා. ඒ නිසා එවැනි දුර්වලතාවයන් වෙච්ච තැනුත් අපි සිහිපත් කරන්නට ඕනේ. අපි ලබන ජයග්‍රහණ වගේම ඒ තුලින් මේ අත්දැකීම් තුලින් අපි අනාගතේ නිවැරදි කරගන්නට ඕනේ, සකස් කරගන්නට ඕනේ. ඒ ලබන අලුත් මුහුණුවර වගේම ඉදිරියේදී රටේ ආරක්ෂාව සංවර්ධනය මහජන සුභසාධනය මේ සියලු කටයුතු වලදී ඔබ සෑම විටම කරන සේවය මා ඉතාමත් අගය කරමින් අනාගතය තුළ තම තමත් වඩා ශක්තිමත් වෙමින් ඒ කටයුතු කිරීමට ධෛර්යය ශක්තිය වාසනාව ලැබේවා කියලා මම සුබ පතනවා. විශ්‍රාමික ආබාධිත හමුදා සෙබලෙකුට පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වෙනවා. WM කරුණාපාල නැමැති මෙම ආබාධිත සෙබලා නාරම්මල මැටිය ගනේ උඩුවෙල ප්‍රදේශයේ සිල්ලර වෙළඳසැලක් පවත්වාගෙන යනවා. ඔහුගේ වෙළඳසැලට පැමිණි නාරම්මල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන අරුණශාන්ත නැමැත්තා මෙම පහර දීම සිදු කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. පහර දීමෙන් තුවාල ලැබූ විශ්‍රාමික ආබාධිත සෙබලා රෝහල් ගත කර තිබෙනවා. සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මෙම විශ්‍රාමික සෙබලා ක්‍රියාන්විත රාජකාරියේදී සිටියේදී බෝම්බ ප්‍රහාරයකට ලක්වීමෙන් ඔහුගේ වම්පාදයේ ආබාධ තත්වයට පත් වුණා. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk